විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා මේ වෙනකොට රට මුණ දීලා තියෙන ප්‍රධාන අර්බුදයේ බවට පත් වෙලා තියෙන ඩොලර් අර්බුදයට කෙටි කාලීන తాවකාලික උත්තරයක් බවට පත් වෙලා තියෙන්නේ අපේ රටේ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේ ක්‍රියාවලිය. ඒ තුලින් තමයි රටට අවශ්‍ය ඩොලර් ටික මේ මොහොතේ ගෙනෙනු ලබන්නේ. නමුත් මේ මොහොත වෙනකොට රට තුල මතුවලා තියෙන ආර්ථික අර්බුදයත් ඒ වගේම අනිත් පැත්තෙන් රටේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අස්ථාවරත්වයත් හේතු කොටගෙන ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන බරපතල ගැටලු ගන්නාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක එක ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට විශේෂයෙන්ම ලංකාවේ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන වලින් 40%කට ආසන්න ප්‍රමාණයක් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ කඩාවැටීමේ අවදානම සහ අනතුරට අපි ලක් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේ 2021 අවුරුද්දේ මුල් මාස 6 ඇතුළත ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයන්ගේ ආදායමෙන් මුළු නිෂ්පාදන වලින් 40%ක් මේ 2021 අවුරුද්දේ පළවෙනි මාස 6 ඇතුළත අඩු වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඇඟලුම් අපනයනකරුවන්ගේ සංසදයේ මේ වෙනකොට ප්‍රසිද්ධියම මාධ්‍යවලට ප්‍රකාශ කරලා කියලා තියෙනවා මේ වසරේදී ඇඟලුම් ආශ්‍රිත අපනයන වලින් 30%ක් අපේ රටේ වෙළඳපොළින් ඉවත් වීමේ අවදානම සහ අනතුර තියෙනවා. ඒ නිසා මේකට බලපා ප්‍රධාන ගැටලු බවට පත් වෙලා තියෙන ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදයට පැහැදිලි නිශ්චිත ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න කියන එක. විශේෂයෙන්ම ගතත් අපේ රටේ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන වලින් 70%කට ආසන්න ප්‍රමාණයක දායකත්වය දෙනු ලබන්නේ විශේෂයෙන්ම ප්‍රධාන ආයතන කීපයක්. එකක් බ්‍රැන්ඩෙක් ආයතනය, ඊළඟට මාස් හෝල්ඩින්ස්, ඊට අමතරව සිම්ලයින්, ඊළඟට හයිඩ්‍රාමනි. මේ ආයතන හතර විතරක් ගත්තොත් එහෙම සමස්ත අපේ රටේ ඇඟලුම් අපනයනෙන් 80%කට ආසන්න ප්‍රමාණයක දායකත්වයක් ලබා දෙනවා. මේ ආයතනවල නිෂ්පාදන වලින් 80%කට ආසන්න ප්‍රමාණයක් ඔවුන්ගේ නිෂ්පාදන පිට අවුට්සෝස් කරලා තමයි ඒ නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගියේ. හැබැයි දැන් මේ වෙනකොට ඔවුන් සතු 80%ක් වෙච්ච එයා වෙනත් බාහිර පාර්ශ්වයන් වලින් ඔවුන්ගේ නිමි නිෂ්පාදන කරන ක්‍රියාවලිය දැන් මේ වෙනකොට 20% දක්වා අඩු කරලා තියෙනවා. මීට කලින් 80%ක් අවුට්සෝස් වලින් ප්‍රොඩක්ෂන් ගත්තා. දැන් විශේෂම ගත්තෝ PVH බ්‍රෑන්ඩ් එක. ඔය අපි ඇඟලුම් ක්ෂේත්‍රයේ ගත්තොත් විවිධ බ්‍රෑන්ඩඩ් කීපයක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩඩ් වල දැන් මේ වෙලාවේ ගත්තොත් මාකට් වෙන ප්‍රධාන බ්‍රෑන්ඩ් එකක් තමයි PVH බ්‍රෑන්ඩ් එක. ඒ PVH බ්‍රෑන්ඩ් එකෙන් 80%ක් ලෝකේ පුරා නිෂ්පාදනය කරේ ලංකාවේ පොලේ ලංකාවේ ඇඟලුම් ආශ්‍රිත කර්මාන්තශාලාවලින්. දැන් මේ මොහොත වෙනකොට ඒ PVH බ්‍රෑන්ඩ් එකෙන් 10%ක් තමයි මේ වෙනකොට ලංකා වෙළඳපොළ තුල නිෂ්පාදනය කරනු ලබන්නේ. ඉතිරි 70%ම දැන් මේ වෙනකොට බංග්ලාදේශය දක්වා අරගෙන ගිහිලා තියෙනවා. එතකොට ලංකාවේ නිමි ඇඟලුම් වෙළඳ කලා පාශිත නිමි ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදන වලින් 80%කට ආසන්න ප්‍රමාණයක බිඳවැටීමක් මේ මොහොතේ නිර්මාණය වෙලා තියෙනවා. ඒකට බලපාපු ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මේ ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන අර්බුදයට ලක් වෙන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි ලංකාවේ ඉන්ධන අර්බුදය. ඒතර ඉන්ධන අර්බුදය හේතු කොටගෙන විශේෂයෙන්ම ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදන වල ඔන් ටයිම් ඩිලිවරි ක්‍රියාවලිය නතර වෙලා තියෙනවා. නිශ්චිත නියමිත වෙලාවට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අපහසුව බලපාලා තියෙනවා. ඒ නිසා දින ගණන් නියමිත වෙලාවට භාණ්ඩ ටික ප්‍රවාහනය කරන්න නම් ඉන්ධන පෝලිං වල ඒ රත ටික තියාගෙන ඉන්න වෙලා තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් විදුලි අර්බුදයේ දිනකට පැය 4-5ක් විදුලි කප්පාදුවට ලක් වුණාට පස්සේ තවදුරටත් ඒ ආයතනයේ නියමිත වෙලාවට නිෂ්පාදනය නිම කර ගැනීම නොහැකියාව තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් වෙළඳ කලාප දෙක ආශ්‍රිතව විතරක් තාමත් විදුලි කප්පාදුව తాවකාලිකව නතරලා තිබුණත් කලාපෙන් එළියේ පවතින හැම ආයතනයක් තුළම මේ විදුලි කප්පාදුව බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒකට తాවකාලික කෙටි කාලීන උත්තරයක් හැටියට ජෙනරේටර්ස් පාවිච්චි කරනවා. නමුත් ජෙනරේටර් පාවිච්චි කරන්න ඉන්ධන ගන්න විදිහක් නැහැ. ඉන්ධනය ගිය විදිහින් නැවතත් මේ අර්බුදයට ලක් වෙලා තියෙනවා. ඒසම මේ බලපාපු ප්‍රධාන හේතුව තමයි කෙටි කාලීන අර්බුදයේ මේකට අදාළ බලපාපු අර්බුදයට හේතු වෙච්ච ප්‍රධාන කාරණේ තමයි මේ විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය. ඒකට කෙටි කාලීන විසඳුමක් අවශ්‍ය වෙනවා. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ලංකාවේ දිගින් දිගට මේ ගෙවිච්ච කාලවකවාන තුළ ඇති වෙච්ච උද්ධමනකාරී තත්ත්වය හේතු කොටගෙන විශේෂයෙන්ම භාණ්ඩා සේවාවන්ගේ මිලේ සිදුවන අඛණ්ඩ වැඩිවීම හේතු කොටගෙන ප්‍රවාහන වියදම්, ඒ වගේම භාණ්ඩ අපනයන වියදම්
ila ewa itarak neme waraya gastu e itarak neme container gastu me siyalla wedi vela thiyenawa e nisa me galawa gan me karmaanthaya lankawen iwat wime avadanam anuthura thiyala ඊළඟට තුන්වැනි ප්‍රධාන කාරණය තමයි මේ අර්බුදයට හේතු වෙච්ච රට තුල නිර්මාණය වෙච්ච දේශපාලන අස්ථාවරත්වය. ඒ කියන්නේ රටේ ජනතාවගේ ජනමතයට ගරු නොකරන ඒ විතරක් නෙමෙයි ජනතාව පිළි නොගන්න පාලන තන්ත්‍රයක් විසින් මේ නිර්මාණය කරලා තියෙන දේශපාලන අර්බුදය හේතු කොටගෙන ලංකාවේ ආයෝජකයෝ ලංකාවෙන් ආයෝජන නවත්තලා ආයෝජන ඉවත් කරගෙන ඊට වඩා ඉතියෝපියාවට ඊට වඩා ටැන්සානියාවට ඊට වඩා කෙන්යාවට අරගෙන යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලංකාවේ ආයතක බොහෝ ප්‍රමාණයක් ලංකාව තුල මේ නිර්මාණය වෙලා තියෙන දේශපාලන අරාජිකත්වයේ සහ අස්ථාවරත්වයේ හේතු කොටගෙන කෙන්යාවට ටැන්සානියාවට ඉතියෝපියාවට ලංකාවේ ආයතන ඇඟලුම් මාසිත ආයෝජන කර්මාන්ත ඉවත් කර ගැනීම අවධානම අනතුර තියෙනවා. ඊළඟට අනිත් පැත්තේ මේක මේ අර්බුදයේ හේතු කොටගෙන විශේෂයෙන්ම වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට මේ මාධ්‍ය සාකච්ඡා අපි මතු කරන්නේ පළවෙනි කාර්යය තමයි මෙතෙක් කාලයක් මේ ආයතන තුල සේවය කරපු සේවක සේවිකාවන්ට මේ තමන් සේවය කරලා උපයාගත්ත වැටුපෙන් මේ වැඩිවන ජීවන වේදමට උද්දමණයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න බැරුව අසීරු අප්‍රමාණ දුක් වේදනා ප්‍රමාණයක් විඳිමින් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ආර්ථික අර්බුදයේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. ලැබෙන සොච්චම් වැටුප ජීවත් වෙන ප්‍රමාණවත් මදි. ඒ නිසා වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය හැටියට අපි සියලු ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ මේ වැඩිවන ජීව විදමට සරලන ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන මේ සේවා කාලය තුළ ආයතන තුළ සේවය කරන සේවක සේවිකාවන්ට ජීවන වියදම් දීමනාවක් ගෙවන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් අපි කරනවා වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට මේකට කෙටි කාලන පිළිතුරක් හැටියට. ඊළඟට දෙවැනි කාරණේ තමයි මේ අර්බුදයේ හේතු කොටගෙන විශේෂයෙන්ම ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරිකම විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් දැන් වෙළඳ කලාප සේවකයන්ට බරපතල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇඟලු මාසිත නිෂ්පාදන වලින් 40% අපේ රටේ ආයෝජන කලාප තුළින් ගැලවිලා ඉවත් වුණොත් එහෙම දැනට රැකියාවේ නිරත වෙමින් ඉන්න රැකියාවක් කරන වෙළඳ කලාප සේවක සේවිකාවන්ගෙන් 40% රැකියා අහිමි වීමේ අවදානම සානතුර තියෙනවා. එකක් තමයි එක පැත්තකින් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරුව අසීරු අප්‍රමාණ දුක් වේදනාව මත ආර්ථික අර්බුදයක් මත ජීවිත ගෙවද්දී අනිත් පැත්තේ නිෂ්පාදන ඉලක්කයන් සපුරා ගන්න අවශ්‍ය කරන ඕඩර්ස් නැති වෙනකොට මේ සේවක සේවිකාවන්ට අතිකාල සේවාවන් නතර වෙනවා. අතිකාල නතර වෙච්ච ගමන් සේවක සේවිකාවන්ට අමතර ඉපයීම් කිසිවක් නැති තත්ත්වයට පත් වෙනවා. ඊළඟට 40% ආසන ප්‍රමාණයකට රැකියාව අහිමි වීමේ අවදානම අනතුර තියෙනවා. ඒ නිසා මේ සියල්ල එක්ක වෙළඳ කලාප සේවක සේවිකාවන් ගේ 40% රැකියා අහිමි වීමේ අවදානම අනතුර තියෙනවා. මේක අපි රටට හෙළිදරව් කළ යුතු වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් මේ අර්බුදයට නිශ්චිත ස්ථිරසාර විසඳුමක් ඕන. ඒතොර මේ අර්බුදයට ස්ථිරසාර කෙටිකාල විසඳුමක් දෙන්න නම් වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය හැටිය අපි අපේ පැත්තෙන් ආයෝජන මණ්ඩලයට ඒ වගේම මේ රජයට යෝජනා කරනවා කෙටිකාලීන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන සැලැස්මක් අවශ්‍යයි. ඒකදී අංක 1ට අඩුම තරමේ කෙටි කාලීන සලස්මක් තුළින් මේ අර්බුදයට යම් උත්තර ටිකක් හොයාගන්න පුළුවන්. පුංචි උදාහරණයක් මම කියන්නම්. විශේෂයෙන්ම ගත්තොත් දැන් ආයෝජන කලාප තුළ මේ ආයෝජන නිෂ්පාදන අපෙන් ගැලවෙන්න ප්‍රධාන හේතුව තමයි ඉන්ධන අර්බුදය. ඒතකොට ඉන්ධන ටික නියමිත කාලට වේලාවට දෙන්න ඕනේ. හැබැයි මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයක කතා කරපුවාම අපි අපේ පැත්තෙන් අපි යෝජනා කරේ වෙළඳ කලාප ඇතුලේ අඩුම තරමේ එක ඉන්ධන හලක් මේ ආයතන වලට මේ අවශ්‍ය වාහන වලට තෙල් ටික ගහගන්න ඉන්ධන හලක් දෙන්න කියලා. එතකොට BOI එක මේකට උත්තරයක් හැටියට උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ඉන්ධනහල් දෙකක් තුනක් දැන්ට විකල්ප හැටියට යෝජනා කරලා තියෙනවා. ඉන්ධනහල් තුන තියෙන බියගම ආයෝජන කලාපයේ කර්මාන්තශාලා සඳහා ගම්පහ මේ ගම්පහ ඉන්ධනහල් දෙකකුත් කිරිබත් වල ඉන්ධනහලකුත් තමයි යෝජනා කරලා තියෙන්නේ. හැබැයි ආයෝජන කලාපයේ තියෙන්නේ බියගම. ඒතොර බියගම ඉඳලා වාහන ටික යන්න ඕනේ ගම්පහට, එහෙම නැත්නම් කිරිබත් වලට තෙල් ටික ගහගෙන. හැබැයි ඒ ඉන්ධන හලවල ආයෝජන කලාපයට විතරක් නෙවෙයි රටේ සියලුම පොදු මහ ජනතාවටත් ඉන්ධන නිකුත් කරන තැන. එතන ජනතාව දින ගණන් පෝලිමෙන්දී BOI කේ වාහන ගිහිල්ලා කර්මාන්තශාලාවල වාහන ගිහිල්ලා පෝලිම පැනලා තෙල් ටික ගහගෙන ආවොත් එහෙම හොඳට අම්බාන්ට කන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ හැටියට නෙවෙයි ආයෝජන මණ්ඩලයට කරන්න තියෙන පෙට්‍රෝලියම් එකෙන් පර්මිට් එකක් අරගෙන BOI එක ඇතුලේ ටැංකි දෙකකුයි පොම්ප දෙකකුයි හයි කරා නම් ඩීසල් පෙට්‍රල් ටික ගන්න. එතකොට ආයෝජන කලාපයට අයිති වාහන ටිකට ඉන්ධන ටික එතනින් නිකුත් කරන්න පුළුවන් ගැටලුවකින් තොරව. ඊළඟට මේක හේතු කොටගෙන
ආයෝජන කර්මාන්තර කරුව කැමති ඩොලර් දීලා ඉන්ධන ගන්න. ඒතකොට රටේ ඩොලර් අර්බුදයට උත්තරේකුත් හම්බෙනවා. ඒතකොට මේ මේ කෙටි කාලින විසඳුමක් කියන්නේ තරම්වත් අඩුම තරමේ ආණ්ඩුවට වැඩ පිළිවෙලක් සලස්මක් නැහැ. ඒ නිසා අපි අපේ පැත්තෙන් යෝජනා කරනවා මේකට කෙටි කාලින මධ්‍ය කාලින දීර්ඝ කාලින සලස්මක් අවශ්‍යයි. ඒ නිසා අපි වෙළඳ කලාප ශිල්පකංග ජාතික මධ්‍යස්ථානයේ හැටියට මේ මොහොතේ ආණ්ඩුවටත් BOI එකටත් කියනවා මේ ආයෝජන ගැළවීමේ අවධානම අනතුරය තුළ පුජ්‍යලිකංශේ සේවය කරන වෙළඳ කලාපවල සේවක සේවිකාවන්ගේ සියලු දෙනාගේ රැකියාව සුරක්ෂිත කරන්න කියන එක. ඒ වගේම වැඩිවන ජීවන වියදමට සරිලන විදිහට බඩුමිල අඩු කරන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් අපි කරනවා ආණ්ඩුවට. ඒ වගේම අනිත් පැත්තෙන් මෙතෙක් සේවකව භුක්ති විඳපු වැටුප් දීමනා කප්පාදුව නතර කරන්න කියන ඉල්ලීම අපේ පැත්තෙන් කියනවා. ඒ විතරක් නෙවෙයි මේ අර්බුදයට සැබෑ ලෙස විසඳුම් ලබා දෙන්න නොහැකි ජනතාවගේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න නොහැකි ආණ්ඩුවට බැයිනම් අකුලගෙන යන්න කියන බලකිරීම ඉල්ලීම කරනවා. නිසා මේ දේශපාලන අස්ථාවරත්වයට අරාජිකත්වයට නිශ්චිත ස්ථිරසාර පිළිතුරක් සපයා ගන්න නම් රටේ ජනතාව පිළිගන්න ජනවරමකට අවශ්‍ය කරන ඉඩකඩ අවස්ථාව සලසලා දෙන්න මේ ගැටලුවට දීර්ඝ කාලීන පිළිතුරක් ඇටියෙන. ඒ නිසා මේ උත්තරය සපයා දෙන්න ආණ්ඩුව සමත් නැත්තම් වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට අපිට සිද්ධ වෙනවා මීට අදාළ කරන ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න. ඒ නිසා මේ මොහොතේ වෙළඳ කලාප සේවකයා මුහුණ දීලා තියෙන ගැටලු ටිකට නිශ්චිත ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න ලබා දීමේ වගකීම ආණ්ඩුවටත් BOI එකටත් තියෙනවා. ඒ වගකීමෙන් අත් මිදෙන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. ඒ නිසා පුජලිකංශයේ වෙළඳ කලාප තුල සේවක සේවිකාවන්ගේ රැකියාව ස්ථිර කරන්න කියන බලකිරීම ස්ථාවර කරන්න කියන බලකිරීම කරනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ජීවන වියදමට සැරිලන ආකාරයට වැටුප් සාදීමනා ලබා දෙන්න කියන බලකිරීමත් ඒ වගේම මේ අර්බුදයට විසඳුම් දෙන්න නොහැකි ආණ්ඩුවට ගෙදර යන්න කියන ඉල්ලීමත් අපි වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට මේ මොහොතේ රටට ඉදිරිපත් කරනවා. අපිට කියන්න තියෙන්නේ පෞද්ගලිකංශයේ සේවය කරන අපි සියලුම දෙනාට රටේ පවතින ආර්ථික අර්බුදය හැම වෙලේ ජීවත් වීමට තියෙන අපහසුතාවෙත් එක්කම මේ වෙනකොට ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ආයතන වහන තත්ත්වයට පත් වුණ නිසා ජීවත් වීමේ අපහසුතාවයත් එක්ක ඒ වගේම මේ මොහොත වෙනකොට බියගම කලාපේ ඇගියෝ ආයතනයේ අපි ජීවත් වෙන්න සරිලන මුදලක් ඉල්ලන්න ගිහිල්ලා සේවකයන් 29 දෙනෙක් මේ වෙනකොට ආයතනෙන් ඉවත් කරලා තියෙනවා. එතකොට ඒ ඉවත් කිරීම සිදු වුණේ පහුගිය 9 වෙනිදා. අපි කියන්නේ ඇත්තටම රටේ පාලකයාටත් අපිට තියෙන ආර්ථික ප්‍රශ්න කිව්වහම ඒ විදිහටම අපි ආයතන පාලකයාටත් මේ සියල්ල ප්‍රකාශයටපත් කළා අපිට ජීවත් වෙන්න බැරි අවදානම් මට්ටමේ ඉන්න අපි ඒ ගැන පැවසුවාට පස්සේ අපේ රැකියාවල් අහිමි කරපු එක සම්බන්ධයෙන් අපි මේ වෙනකොට වග කියන සියලුම නිලධාරි මහතුරුන්ට පවසලා තියෙනවා. වගේම කම්කරු කොමසාරිස් ජෙනරාල්තුමා ළඟත් පහුගිය පළවෙනිදා අපි සාකච්ඡාවක් ගත්තා. එතනදී එතුමා නියෝගයක් කරා පැහැදිලිවම මේ සියලුම සේවකයන් නැවත සේවයේ පිහිටුවන්න කියලා. ඉතින් අපි කියන්නේ අපිට දැන් ජීවත් වෙන්න තියෙන අපහසුතාවත් එක්කලා අපේ රැකියාව අහිමි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි රටේ පාලකයා වගේ තමයි ආයතනේ පාලකයාත්. ඉතින් බියගම BOI ආයතනයේ මැදිහත් වීමත් මේකට බොහෝසේ බලපාලා තියෙනවා. මොකද එතනින් ලබා දුන්න ලිපියක් පාදක කරගෙන තමයි අපිට අපේ රැකියාව අහිමි කරේ. ඉතින් ඒ නිසා මම කියන්නේ රටේ වග කියන නිලධාරීන් මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුයි. මොකද මේ වෙනකොට අපි 27 දෙනෙක්ගේ රැකියාවල් අපිට අහිමි කරලා තියෙනවා. අපි අපේ ජීවිත රැති කරලා තියෙනවා ආයතන පාලකයා. ඒ නිසා අපි පවුල් 27ක් ජීවත් වීමට තියෙන අපහසුතාවය ගැන අපි හැමෝලටම ප්‍රකාශ කරලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හෙට මේ වෙනුවෙන් උද්ඝෝෂණ ව්‍යාපාරිකුත් කරන්න අපි ලෑස්ති කරලා තියෙනවා බියගම BOI ආයතන ඉදිරිපිට. ඒ නිසා රටේ වග කියන නිලධාරීන් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. වගේම කම්කරු ජෙනරාල්තුමා දීලා තියෙන නියෝගය පවා පිළිගන්නේ නැතුව මේ විදිහට අත්නොමතික විදිහට මේ කටයුතු කරන ඇගියෝ ආයතනයේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ කාගේ අනුදැනුම ඇතුවද මේ විදිහට මෙහෙම තීන්දුව ගන්න කියන එක අපි අහනවා. මේ
මේ වගේ දේවල් කරන්න දෙන්න එපා කියන දේත් ඒ වගේම අපි කියනවා සහ කම්කරු ජනරාල්තුමාගේ නියෝගය පවා පැහැර හරිමින් කටයුතු කරන මේ පුද්ගලයා සම්බන්ධයෙන් වගකීමෙන්ම කටයුතු කරලා ඒ සම්බන්ධව මැදිහත් වීම දිගටම කරන්න කියන එක බොහොම පැහැදිලිව අපි ඉල්ලනවා වගේම අපේ රැකියාවල් ටික ඉතාමත් ඉක්මනින් අපිට ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා අපි ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම වෙළඳ මේ රටේ තියෙන සියලුම වෙළඳ කලාප හා සමානවම කටුනායක වෙළඳ කලාපයේ සේවකයනුත් මේ වෙනකොට දැඩි දුෂ්කරතා මැද්දේ තමයි ජීවත් වෙමින් ඉන්නේ මොකද ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඕනම ආයතනයක වැටුප් වැඩි කිරීමක් කියන එක කරන්නේ අවුරුද්දට මේකම එක වතාවයි බොහෝ විට ජනවාරි මාසෙත් එතකොට හැම අවුරුද්දකම ජනවාරි මාසේ එක වතාවක් වැටුප් වැඩි වෙනවා එතනින් පස්සේ දැන් මේ අවුරුද්ද ගත්තාම වැටුප් වැඩි වුණු දින ඉඳලා අවස්ථා ගණනාවකදී අපේ රටේ තෙල් මිල වැඩි වුණා අත්‍යවශ්‍ය බඩු මිල වැඩි වුණා ඒ නිසා එක දිගටම මේක සිදු වෙමින් තියෙනවා නමුත් ඒ හා සමානව සේවකින්ගේ ඉපයීම සේවකින්ගේ වැටුප් වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ එතකොට අපිට හැමදාම ආයතන පාලකයන්ගෙන් සේවකින්ට වැටුප් වැඩි කරලා දෙන්න කියන ඉල්ලීම කරන්නත් බෑ නමුත් අපි මේ අවස්ථාවේ මේ අර්බුදය යම් තාක් දුරට සමනය වෙනකන් හෝ විශේෂයෙන් කෙටි කාලයකට හෝ අපි ඉල්ලන්නේ ජීවත් වෙන්න තියෙන වියදම එන්නෙන්න වැඩි වෙලා තිනවා රුපියල් 50000ක් පඩිගත්තු මිනිස්සයාට දැන් 150000ක් ඕන වෙලා තිනවා ජීවත් වෙන්න. ඒ නිසා අපි කියන්නේ මේ අර්බුදය යම් තාක් දුරට සමනයටපත් වෙනකන් යම් කිසි ජීවත් වීම සඳහා වෙනම දීමනාවක් හෝ අපිට ලබා දෙන්න කියන එක වගේම ආයතන පාලකින්ගෙන් ඒ ඉල්ලීම ඉල්ලන ගමන්ම අපි රටේ පාලකින්ගෙන් ඉල්ලන්නේ මේක අද අපි ඉල්ලන එකක් නෙවෙයි වෙළඳ කලාප සේවකින්ගේ ජාතික මධ්‍යස්ථානයේ විදිහට රටේම කම්කරු විදිහට කාලයක් තිස්සේ ඉල්ලන එකක් තමයි මේ රටේ මේ බොහොම වේගෙන් වැඩි වෙන බඩු මිල අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අපිට අඩු කරලා දෙන්න මේක පහර දාලා දෙන්න කියන ඉල්ලීම අපි දීර්ඝ කාලයක් තිස්සේ කරන එකක් මොකද එහෙම නැති වුණොත් මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නේ නැහැ බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ අපි සාමාන්‍යයෙන් කලාපය තුළ ඉන්න පවුලක කෑම වේලට වෙනදා අපි කඩේට ගිහිල්ලා එළවලු 250ක් අරන් ආව නම් දැන් ඒක එළවලු 100ක් දක්වා අඩු කරලා තියෙන්නේ මස් මාළු ගත්තත් එන්නේ මස් 500ක් ගෙනව නම් ඒ මස් 500 ගෙනාපු ගෙදරට මස් 500 ගෙනාපු පවුලට දැන් මස් 250ක් ගෙන දෙන්නට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වේල් 3ක් ආපු මිනිස්සු වේල් 2ක් කන තත්ත්වයටත් වේල් 2ක් ආපු මිනිස්සු එක වේලක් කාලා තේ වේලක් බීලා ඉන්න තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ සීත කාමරවල ඉන්න පාලකයින්ට මේක තේරෙන්නේ ආයතන පාලකයන් වගේම රටේ පාලකින්ටත් මේක තේරෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ විශේෂයෙන් අපි කලාපේ ඉන්න සේවකයොත් එක්ක ළඟින් ආශ්‍රය කරන එහා ගනුදෙනු කරන නිසා අපි දන්නවා ඒ අය ජීවත් වෙන්නේ මේ වෙලාවේ පුදුම අමාරුකින් අන්න ඒ නිසා අපි කලාපයේ සහ ඉම් පිටත තියෙන සියලුම ආයතන ප්‍රධානීන්ගෙමුත් මේ වෙලාවේ සේවකයන් වෙනුවෙන් ගන්න පුළුවන් තමන්ගේ පැත්තෙන් දෙන්න පුළුවන් සහන ටික දෙන්න කියන ඉල්ලීම කරනවා මොකද අපි දන්නවා කලාපේ මේ වෙනකොට සමහර ආයතන කීපයක් ඒ විදිහට දීමනා දීලා තියෙනවා සමහර ආයතන කීපයක් දැනට ලැබෙමින් තියෙන දීමනක් කප්පාදු කරමින් ඉන්නවා. ඒ වගේම තමයි ඒ කියන්නේ මේ තියෙන තත්ත්වය ඇතුලේ මේ හම්බෙන පඩියමු ජීවත් වෙන්න බැරි වෙලා තියෙනකොට සේවකින්ගේ අතිකාලයක පැත්තකින් අඩු වෙනවා, දීමනා එක පැත්තකින් කපනවා. එතකොට තවත් ජීවත් වෙන්න බැරි වෙනවා. ගහෙන් ඇටිච්ච මිනිහට ගුණා යනවා වගේ තමයි දැන් ඉස්සරහට වෙන්න යන්නේ. එතකොට දැන් මේ අපි ගාමිරත්නායක සහෝදරයා පැහැදිලි කිරීමක් කරා වෙළඳ කලාපවල තියෙන ආයතන වලින් 30ක් හෝ 40ක් වැහිමේ අවධානම තියෙනවා කියලා. එතකොට අපි කියන්නේ ඇත්තටම මේ ගන්න පඩියමුත් මිනිසුන්ට අපේ ඉන්න කලාපයේ කම්කරුවන්ට ජීවත් වෙන්න බැරි වෙලා තියෙද්දි මේ මොහොතේ මේ වෙලාවේ රැකියාවක් අහිමිනොත් ඒ පවුල්වල මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඒගොල්ලෝ කොහොමද කන්නේ බොන්නේ? අන්න ඒ ගැන හිතන්න විශේෂයෙන් අපි ආයතන පාලකින්ට වගේම රටේ පාලකින්ටත් කියනවා ඒ ගැන හිතන්න මේ වෙලාවේ එහෙම හිතලා තීන්දුව తీරන ගන්න කියලා අපි ආරාධනා කරනවා යෝජනා කරනවා. එහෙම නැත්නම් අපි දීර්ඝ කාලයක් තිස්සේ තෙල් මිල අඩු කරන්න, ගෑස් මිල අඩු කරන්න, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න අපිට සහන සරසන්න කියලා දිගින් දිගට ඉල්ලනවා. අපිට පේන්නේ නැහැ ඒකට ඇහුම්කන් දෙන පාටක්. එහෙම ඇහුම්කන් දෙන්න ඉදිරියට සූදානම් නැත්නම් අපි මේ ආණ්ඩුවට කියනවා වහාම ඉල්ලාස්සෙලා යන්න. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඉල්ලාස්සෙලා යන තැනට නැත්නම් ඕගොල්ලෝ එළවන තැනට අනිවාර්යෙන් වෙළඳ කලාප සේවකින්ගේ ජාතික මධ්‍යස්ථානයේ විදිහට අපේ රටේ ඉන්න කර්මාන්ත ශාලාවල ඉන්න සියලුම සේවකින් එකතු කරගෙන ඕගොල්ලෝ ගෙදර යවන වැඩේ බොහොම ඉක්මනින් අපි ලෑස්ති කරනවා. ඒ නිසා වහාම අපි ඉල්ලන 23 ටික අපිට ලබා දෙන්න. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම ඕගොල්ලෝ පන්නන එක පන්නනවමයි කියන ප්‍රකාශය කරමින් මම අවසන් කරනවා. ස්තුතියි. දැන් ඇත්ත වශයෙන්ම කියනවා මේ රටේ තියෙන ආර්ථික අර්බුදයත් එක්ක වෙළඳ කලාප ආශ්‍රිත හා වෙළඳ කලාපවල ජීවත් වෙන දහස් සංඛ්‍යාත ජනතාවට
සේවක සහෝදරවරුන්ට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. වෘත්තීය සමිතියේ තියෙන ආයතනවල අපි ආයතනවල ආයතන පාලකයන්ට මේ දුක් ගැනවිල්ල අපි කියනවා. ආයතක පාලනයෝ ඒගොල්ලන්ගේ දුක් ගැනවිල්ල අපිට කියනවා. වෙලාවට ඩිලිවරි එකක් දෙන්න බෑ. වෙලාවට ගුවන් තොටුපළට බරු ටික යවා ගන්න විදියක් නැහැ. ගුවන් යානා එන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. වෙලාවට අපිට ෂිප්මන්ට් එකක් එන්නේ නැහැ. ලංකාවේ ෂිප්මන්ට් එකක් යවා ගන්න බෑ. ඒගොල්ලන්ගේ දුක් ගැනවිල්ල සේවකයන්ට කියනවා. සේවකයන්ගේ දුක් ගැනවිල්ල ආයතන කිව්වම ආයතන දුක් ගැනවිල්ල සේවකයන්ට කියනවා. ඒකින්ද දැනට වැඩපිළිලක් නැහැ. බියගම ආයෝජන වර්ධන කලාප ආශ්‍රිත රැකියා කරන හා ඒ රැකියා කරන සේවකයන්ට මොකද්ද වෙන්නේ කියලා ආයෝජන ප්‍රවර්ධන කලාපෙට පැහැදිලි වේවකක් නැහැ. මේ රජයට පැහැදිලි විසඳුමක් නැහැ. මොකද්ද මේක කරන්න ඕනේ කියන එක. ඒකින්ද අපි ආයතන වලින් වගේම රජෙනුත් ඉල්ලනවා බියගම හා වෙළඳ කලාප ආශ්‍රිත කර්මාන්ත කරන සේවක විදියට අපි ඉල්ලනවා මේකට විසඳුමක් අපිට ඕනේ. නැත්නම් අපිට මේක දාලා යන්න තැනක් නැහැ. මේ රට දාලා යන්න තැනකුත් නැහැ. අපිට ජීවත් වීමේ අයිතිය දැන් නැති කරලා තියෙනවා. ඒකින්ද අපි කියන්නේ අර්බුදය තව ඉස්සරහට තව දෙගුණ තෙගුණ වෙනවා. ඒකින්ද මේකට කඩිනම විසඳුමක් හොයාගන්න. කඩිනම විසඳුමක් දෙන්න. නැත්නම් මේ අපිට තියෙන ඊට ගැටලුව මේ රජය පන්නා දමන එක තමයි. අපිට තියෙන විසඳුම. ඒ වෙනුවෙන් අපි සටන් කරනවා ඉස්සරහට. ඒකින්ද අපි ඉල්ලා සිටිනවා රටේ පාලකයන්ගෙන් මේකට කඩිනම විසඳුමක් ලබා දෙන්න. නැත්නම් අපි පාරට බහිනවා. සමස්ත වෙළඳ කලාපවල ඉන්න සියලුම සේවකයෝ අපි පාරට බහිනවා. අපිට ජීවත් වීම අයිති නැති කරලා තියෙන්නේ. රැකියාවල් තව නොබ ඉදිරි මාස තුල රැකියාවල් සෑහෙන ප්‍රමාණයක් අහිමි වීමට තියෙනවා. දැනටත් සේවකයන්ට රැකියාවල් අහිමි වෙලා තියෙනවා. මොකද ආයතනවල නිෂ්පාදන පිරියව ඉහළ ගිහිල්ලා තියෙනවා. ආයතනවල එන වැඩවලින් 30-40ක් අඩු වෙලා තියෙනවා. ඇඟලුම් ආශ්‍රිත නිෂ්පාදනය කරන ආයතනවලට විශාල ගැටලුවකට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. අමුද්‍රව්‍ය ගෙන්නා ගැනීම හා නිමි භාණ්ඩ විදේශගත කිරීමේ ලොකු ගැටලුවක් තියෙනවා. ඒකින්ද ඩොලර් රේමේ අර්බුදයක් තියෙනවා රටට වගේම ඒ ආයතනවලටත්. අපි කියන්නේ ආයතන රටේ පාලකයාට මේකට කඩිනම විසඳුමක් දෙන්න අපි පාරට බහින්න සිද්ධ වෙනවා. අපිට තියෙන පාර සටන් තමයි ඉස්සරහට. නැවතත් අපි අවධානය කරලා ඉන්නවා මේකට කඩිනම විසඳුමක් දෙන්න. අපි පාරට බහින එක නැව නතර වෙන්නේ නැහැ. ඉක්මනින් විසඳුමක් දෙන්න. ස්තුතියි. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.